समन्ता चक्रवालेसु अत्रा गच्छन्तु देवता सद्धम्मं धर्मं मुनीराजस् सुनन्तु सग्रमुखदं धम्मस्सवनकालो अयं भदन्ता धर्मस्सवनकालो अयं भदन्ता දම්ම සවෙනකාಾලು අයං බදන්ත නමෝටස්සේ භගවෙතුು අරහතුು සම්මා සම්බුද්ධස්සේ නමෝටස්සේ භගෙවෙතෝ රහතුು සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බපාපස්සා කර නං කුසලස්ස උපසම්පදා සචිත්ත පරයෝධපනං ඒ තං බුද්ධානුසාසනංති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත් හැම කෙනෙක්ම. මේ හිමිදිරි උදෑසන එහි පස්සිකෝ සදහම් වැඩ සටහනත් සමඟ එකතු වෙන්නේ බණ ටිකක් අහන්න. ඔන්න අදනම් බණ ටිකක් නෙමෙයි බණ ගොඩක් කියන්නයි ලෑස්තිය. මොකද දන්නවාද. බුදුරජාණන් වහන්සේ ලා විසිට නමක් දේශනා කරපු බණ ඔන්න ඔය එක ගාථාවකින් අපිට කියන්න පුළුවන්කම තියෙනවා. හුඟක් දෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද බුද්ධර්මය කියලා. වටිස්ද බුඩිසම් අහනවා හුගක් දෙනෙක්. මොකක්ද බුදුබන. බුදධර්මය හොයාගෙන බුදුබන හොයාෙන බුද්දර්ශනය හොයාගෙන හුක්නෙ හුගක් තැන්වලට යනවා. අපේ ලංකාවෙම වර්ගීකරණය කරගත්ත සිද්ධස්ථානවලට හුඟක් දෙනෙක් යනවා. එතමයි ඒ පන්සලේ ගිහින් බනෑඇහුවොත් හිතනවා නිවන් දකින්න පුළුවන් බොහොම ලේසියන්. එ මේ පන්සලේ ගිහිල්ල භාවනා කලොත් එහම එතන භාවනාව හොඳයි ඒහින්දා ඒකෙන් ගොඩයන්න පුළුවන් කියලා. ඔය අතරට විදේශික යෝවේවා ලාංකික යෝවේවා මේ බහුතරයක් දෙනෙකුට තාම හැබැයි මේ බුදුබනමොකක්ද කියන එක හරි වැටහීමක් නෑ. එනිසා බුදුබනය නාමෙන් අපි ගොඩාක් වැරදි වැඩත් කරනවා. බලන්න බුද්ධාගමේ තියෙනවාම වංචක ධර්ම කියලා කොටසා. චිත්තෝපක් ේෂ ධර්ම කියලා කොට සක් තියනෝ. ඒ චිත්තෝපක් ලේෂ ධර්මෝලට අනුව වංචක ධර්මවලට අනුව සමහර වෙලාවට අපි හිතන් එන්නවා අපි කරන්නේ මහා හොඳ දෙයක් කියලා. ඒවුනාට කරලා තියෙන්නේ අන්තිම නරක දෙයක්. මං පුංචි උදාහරණයක් කියන්න. දැන් කෙනෙක් හිතනවානං බණ කියන වාමින්ාන්සෙන මක් මේ මංම කියලා හිතන්න කොයි වෙනමකටද වෙන කවරුත් ගැන කතා කරන්නේ. මට හිතෙනවා නම්. මගේ බණ අහලා හුගාක් මිනිස්සු සතුටු වෙනවා කියලා. ඒක වංචක ධර්මයක්. එකැනමකක්ද සතුටු එන්න බණ කියන්න බැහැනි. ඒවගේම තමයි මම හිතනව නං මගේ බණ අහලා ගොඩක් දෙනෙක් මේ සසර දුක අවබෝධ කරගෙන නිවන්දකින්න යොමු වෙනවා. ඒක මට ලොකු පිනක් කියලා ඒකත් පින්වතුනී වංචක ධර්මයයක් ඇැයි. එතකොට ගගේ හිතර ඇටෙනවා. මං අරමුණු කරලා තියෙන්නේ. මිනිස්සුන් නිවන් දකී කියන එක මිසක්. මම අරමුණු කරන්න හොඳ නෑ. මගේ බනහින්ද මේ මම කියන බනහින්ද. මගේ බන කියන්න බෑමි ඔක්කොම් බදු හාමුදුරුවක කියපු බනය අපි මේ කියන්න. එත නත් වැරදුනන්න නේද. මං කියන බනහින්ද, මං දේශනා කරන ධර්මේ ශ්‍රවනය කරලා. මිනිස්සු නිවන් දකී කියන. ඒ සිතුඉල්ල පහළුනොත් ඒකත්වංචාවක් එතකොට බලන්නක කොච්චර සීරු මාරුවට ද අපිට මේ ගමන යන්න වෙලා තියෙන්. හැම්ම තැනම යනවා. හැම තැනම හොයනවා. බුදුබන හොයනවා. බුද්ධර්මය හොයෙනවා. නිවැරදි බණ හොයෙනවා. අපි තාමත් හොයෙනවා. හම්බවෙච් අවස්සා එමටයි අපි යුතුේ නෑ මේක තමයි ඇත්ත කියලා. එනිස එක අත්තැරිය. අත්තැල් ලාපොවත් අවේකක් කරම් බැලුව ම එත නත්නෙමේ අපිට ඕනදේ තියෙන්නේ. බලාගෙනගේ පොහම අපි බලල තියනෙේ ඈතන සැනසීම බුදුබන බුදු දහම කොයිෙද හොලතියෙන්. ගොඩා ඇත. අ නලලට අල්ලති එලහෙම බලන්නේ ඇත බලන්නේ අන්න එහෙම ඇත බලලා. පිහතුනින් ලඟ. හැබැ අර දිගායු කුමාරයට නම් කිව්වේ ළඟ. බල එපා දුර බලන්න කියලනේ. ඒ ජීවිතේ. අදිසියට කෙටිපාරවල් හොයන්න එපා.ඒ ජීවත්වෙනකොට. ධර්මය අවබෝධ කරගන්න වටහගන්න ගොඩා කඇත දුරබලන්න එපා. තමන් තුළින්ම මේ දහම අවබෝධ කරගත්ත යැකි. තමන් තුළින්ම පටිමගෙන නම් බඹයක් විතර වෙන ශරීරය තුළින්ම සංසාරය දැක ගන්න පුළුවන්. සස්සර දකින්න? වැඩි ඇතක යන්න ඕන්න පිළිකාරෝහලට යන්න ඕන නැහැ. ඒවගේ ව රෝහල්වල වෙන වෙන වාට්ටුවලට යන්න ඕන්නෑ සසර දකින්න සසර තමන් තුලින්ම දකින්න පුළුවන්. අපායට යන්න ඕනෑස දන්න සස්සර තමන් තුලින් දකින්න පුළුවන්. ඒවගේ මේ ධර්මය බුදුබන තමන් ලගිං බලාගන්න පුළුවන්. මොකද ඇත්තටම බුද්ධහගම කිය. බද්ධ කියන වචනෙත් එක්ක ගොඩක් දවල් ගොඩක් වචනතවය එක තුනා බුද්ධ ධර්මය, බුද්ධ දර්ශනය බුද්ධ දේශනාව බුද්ධ සාහිත්‍යය බෞද්ධ කියන වචනෙත් එෙක්ක සංස්කෘතිය ඔය විදිහට ශිෂ්ඨාචාර්ය කලාශිල්ප මේ විදිහට එකතුයි. මේ ඔක්කෝම කැටිවෙච්ච තැනක බෞද්ධ කියන වචනත් එක්ක බුද්ධ කියන වචනෙත් එක්ක මොකක්ද මේ බුද්ධ ධර්මය කියන තැනදී අපිට මෙන්න මෙහෙම බොහොම සරලව. බුදුරජාණන් වහන්සේලා විසි අට නමක් දේශනා කරපු බණ ටික එකට කැටි කරන්න පුළුවන්. පලවෙනිදේ. සබ්බ පාපස්සා කරනම්. ඔන්න බුද්ධාගමී පළවෙනි. සියලු පවුනො කරන්න. මොනාද පව් කියන්නේ. පස් පෞ්තියනවා. දසාකුසල්තියනවා. පව. තවත් දේවල්තිය නෝ. දැ ඔවට ඕවට. අදාළ නොවන සහ ඒතැන්වල පැහැදිලි කරලා නැටි දේවල් තියනවාද. ඇස් දෙකින් ඔබට පව්කරන්න බැරිද. පුළුවන් පින් කරන්න පුළුවන් නම් පව්කරන්න පුළුවන්. කෝමද පින්කරන්න ඇස් දෙකින්. කෙනෙක් කරන හොඳ දෙයක් දිහා බලලා මැදහත් සිතින් අනුමෝදන් වෙනවා. ඔය සහර ලොකු ලොකු පින්කන්න එහම තියෙනවා අපිට ජීවිතයට කරගන්න බෑ. ඒ නිසා අපිහිතන්න හොඳ නැහැ ඔව්ව මහා ගොන්කං. තේරුමක් නැති වැඩ පලවැල පූජා පලතුරු පූජා ගෙඩි පූජාරවාම වෂධ පූජා කිය කියා මේ මිනිස්සු මේ එකක ජාතිය මල් පූජා මේ වකර කර මොනවද මේ කරන්න කියලා. එහෙම හිතන්න ඔන්න අප අපිට කරන්න බැරිවනාට කමන්නෑ කරන කෙනෙකුට අපඇස් දෙකෙන් බලලා සාදු කියමුක. හොඳ සුපහන් සිතන්. ඉවරණ කතාව ඇස් දෙ. කන්දකෙම්පිින් කරන්න අනුන්ගවල් පල් හොයන්න ඇතුව ඕපදූ පොහොයන්න ඇතුව අනුන්ගේ අනවශ්‍ය ප්‍රශ්න වලට කණදික් කරන්නේ නැතුව හොඳ දේවල් විතරක් අ හමකෝ. හොඳ දේවල් විතරම්. අතපයි ඕන තරම්පින් කර හැකි. මේ දෙපාාවෙන් ඕන තරම්පින් කරන්න පුළුවන් හොඳ හොඳ ගමම් බිමන් යන්න හොඳ දේවල් කරන්නේ යන්න. එතකොට සියලු පව් නොකරන්න. පවු් කියන්නේ මොනවද පව් කියන්නේ පසු තැවිලිවෙන්න දේවල්. ඇස් දෙක පාවි්ි කරලලා පව් කරලා පස පස තැවිලි වෙන්න පුළුව. හන්දක පාවිච්චි කරල පව් කරලා පස්සෙ පසුතැවිලිවෙන්න පුළුවන් මේ අතපය පාවිච්චි කරලා පවු් කරලා ඇයිතැවෙන්නේ. එනිසා කරන කලට පව් මහිරිය මිසේ විඳින කලට දුක් දැඩිවේ ගිනිසේ කිවන ගින්නට දර වැඩි වෙන්නේ. පෞද් එහෙමයි. පෞ් කරන්න කරන්න හරියට මී පැනිි වගේ හැබැයි විඳවන්න ගේ පුහම ගිින්දර වගේ පිච්චෙනවා. වු කරපුන ැබි නිසු මේ ලකනෑ. උදු හාම්දුරුව ලුණු කටයක් උපමා කරල සූත්‍රයක් දේශනා කළා. කරපු වැරදි අඩුපාඩු අතපසුවම් ලුණු කැටේ කියලා හිතන්න. ඔය ලුණු කටේ දානවා වතුර කට. වතුර විදරෝකර දාාපන් වතුර විදුරුව ලුණු රහයි. ඒ ලුණු කටේම දානව ඉට ටිකක් ලොකු අතුරට. අච්චර ලුණු රහණේ. ඒ ලුණු කැටේම දානවා වතුර කලේකට බැරල්ල ෙකට. දැනෙනවත් නෑ. ඒලුණු කැටේම ගඟකට දැම් මොත්මකද. දැම් මද කියලවත් දන්නේ ඇ අන්නේ වගේ. වතුර කියන්නේ හොඳ ලුණු කියන්නේ නරකනං වතුර කියන්නේ හොඳ. වැඩි කරගන්න හොඳ පුංචිකාලය වැරදි වනාා තරුණ කාල වැරදි වුණා මැදිවිය දිත් වනා වැඩිහිටියෝවෙලත් වෙනම ඇති. මනුස්ස්‍ය අගස්භාාවය සතාගෙන් වෙනස් වෙන්නේ වැරදි හදාගන්නවා. එන ටිකටික වැරදි හදාගමු. ඒකයන්නේ ටිකටිකලුණු අඩු කරලා අතුර ටික් වැඩි කරමු. එක තමයි කරන්න තියන එකමදී. සියලු පවු්නො කරන්න. පව් කියල හිතෙන පව් කියල දැනෙන පුංචිම පුංචිමල් රොණක තරන් දෙයක් හෝවේවා නොකරන්න. කුසලස්ස උපසම්පදා කුසල් පමණක් කරන්න දැන් කුසලද පිනද මොකදද කතාවක් කිය නොවන පිනයි කුසලයයි දෙකක්ද එකදද කුච්චිතේපාපකයකුසලේ දම්ම සලයන්ති චලයන්ති කම්පෙන්තිීති කුසල චර ැවල අතර වෙන්න ඕන්නෑ කුසලේ කියන්න හැකියාව කවශල්ලේ මොකේට තියන හැකියාවද හිතේ තියෙන ම ජහ ජරා සිතුයිලි. හිතේ තියෙනවාන කලේෂයන් තියෙනවා කෙලෙස්තියන අපේ සමහර මේ බුදුුවෙන්ට ඔන්න මෙන්න වගේ ඒව වනට බලන්ඩ පැ ලේලිත්තක් ඉන්න හැට. ඔන්න මෙන්න වගේ රහත් බව ලබන්න ඒවුනට ගෙදර ජීවිතේ. මොකදද මේ වංචාව කියන්න මොකද මේ මුලාව කියලා කියන්න ඉතාං ඉන්න මම මේ හැම දේම සමහරු කියන අප හාමුදුරණේ නිවන් දකින් ඕන හැම දේම කරගෙන තියෙන්නේ කියලා බැලින්න මොනවාවද කොලාතින්. අර ගෙදර ඉන්න ස්වාමිපුරුසය අත්තැල්ල දාලාඉන්නවා එච්චරයි. උන්ද ගෙදර ඉන්නවා. බටික නකොට හොදිි පොඩ්ඩක්කාරඉල්ලොත් කුසිේ ඉඳල මේවනවා හොද ඔවුන් කියලා ඇයි. නිවන්දකින් ඕන හින්ද අත්තැරලනින් ඔහොම චේතනාතියාගෙන නිවන්දකින්න පුළුවන්. සමහරුව එක්ක ලොකු පිනක් කරලා ඉන්නවා. සමයට දරුවෙක් මහන කරලා වෙන්න පුළුව. මම ඕන තරම් පින් කරගෙන තින් මටා එපින් කර්ඩ ඔන්න කියලා පුළුවන් තරම් පෞ කරනවා. මොකද්ද මේ වැඩි. මොකදද මේක තේරුම්. ඇයි මෙච්චරහි බුද්ධියෙන් හීනය මිනිස්සු. සමහරු පෞ්කරල කරල කරල කරලා ඒ පව්වකා මකාවෙලා යන්න කියලා සල්ලි බරගානක් වියදං කලා ලොකුපංකමක් කරන. එකත් තේරුමන්නේ. වතුර වැඩි කරගන්න එක හොඳයි තමා වුණු කටේට. නමුත් හැමවෙලේම කරන්න ඕනෙ මොකක්ද. පවු නොකරඉන්න පින්කරන්න පින්කරනවා කියලා තමන්ට ශක්ති ප්‍රමාණයෙන් කාලය ධනය ශ්‍රමය වැෑ කරල කරන පින්කම සහ. හිතේ ඇතිවෙන්න කලේෂයන්. උච්චතේ පාපකයේ අකුසලේ දම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්තිීති කුසලා ගලවල ලෙලවල හොලෝල විසික්රණය එක මොනවාද අකුසල චේතනා ඔන්න කුසලේ. එතකොට කුණුනෑන හිතේ. හිතේ කුණුනෑකේ ලක කියන්නේ හිත දිලිසෙනවා. පිරිසිදුයි. ඩල්් මයින් උද්ජලිත සිත දිලිසෙන සිතා. ප්‍රභාශ්වර සිත. ඕම් පින් සිත. ඕක තේරුම් ගන්න උච්චර අමාරුනේ. කුණු නැති හිතට පින් සිත කියනවා. ප්‍රභාශ්වර සිත කියනවා ඇයි එක කුණුනේ එනිසා හිතේ කිිලිටි කුණු ටිකයින් කරන්න මරනවා කපනවා කොට නවා හම්බයන්ක පස්සෙේ බලාගමු ඔන්න කුණු විසි කරන්න ගො ගලෝලා හිත දිලිසනවා ඇතකොට. එහෙනම් බුද්ධාගමමකක්ද සියලු පවුන කරන්න කොසල් කර. භාෂ්වර වූ සිතකින් කරන්න බොෝදේවල් ඒ ප කනු තියන හිතකට පින් කරන්න බෑ කුණුවලින් පිරිච්ච හිතකට පින් කරන්න බෑ කරාට වැඩකුත්නේ. ඒ නිසා කනුගලෝලායින් කරන්න ඊළඟට සචිත්ත පරිියෝධපනම් තමන්ගේ හිත දමනය කරගන්න හිත හීලෑ කරගන්න, හිත හිීලෑනෑ හරිම මුරන්්ඩුයි හිතන හිතන තැන නවතිනව කියනවා. ඒ හිතේ සභාවේ. කුළු හරකෙක් වගේ කුලප්පුවෙච්ච. දියෙන් ගොඩදාපු මාලුවෙක් වගේ ගැහෙනවා. ගී තරං වේගවත් හිතක් මේ. හදවතේ ලේධාතු ඇසරු කරගෙන ජීවත්වෙනවා ශරීරය ගුහාාවක් කොටගෙන වාසය කරන මේ හිත දමනය කරගන්න. මේ හිත දමනය කරගන්න. තැම්පත් කරගන්න හිතට හිතෙන හිතන තැන්ගොල නතර වෙන්න දෙන්න එපා. හිතෙන හිතන දේවල් හිතන්න දෙන්නත් එපා. හිතෙන හිතන තැන්ගොලට යන්න දෙන්න එපා හිතපාලනය කරගන්න. මකට බොහොම ලස්සන ආදේශකයක් තියෙනවා. මුලින්ව මේක පුංචි සංසිද්ධයක්. පස්සෙ මේක ගාතාවක් ඊටත් පස්සේ කවියක් කවියට පස්සේ ගීතයක්. අලස්සන ගීතයක්. දැන් ඇතිමේ ඇහෙන්නේ. දයාලුවෝ වේලිතන ඇලහරවා දියපුරවා, රන්වන් රන් වයටවලින් නටුපුරවා නම්. දයාලුවෝ කිව්වේ ගොවියන්ට. ද්‍යාලුවෝ වේලිතන ඇලහරවා දියපුරවා, රන්වන්රන් වයටවලින් නටුපුරවානම්. බඩගිනී කියලා කුඹරට ගිහිල්ලා. බදගේන්න බැහැ. බඩගිනී කියලා කුඹුරට ගිහිල්ල හාල්ගන්නන්ද. අනේ මට බඩගින්න නිවසගන්න බෑ කියලා කුඹුරට ගිහිල්ල වීගන්නත් බැන්. කොහමුදුවේ රත්තරම්පාට වී ටිකෙන් අටුපුරුවන්නේ. දෙපාරක් කාණ්ඩෝනේ නිර්වල් රහින්ට බඳින් ෝනේ එකක් කුටු බෙන වහන්න ඕනේ පරු ගාන්න ඕනේ ඇලවේලි අදින්න ඕනේ වපුරන් ඕනේ. වතුර ටික හරවන්න ඕනේ සත්තුන්ගෙන් ස්වභාවික ව්‍යසනයන්ගෙන් බේරලා ඔන්න වීටික ගෙට අරගන්නවා. ඊට පස්සෙ තම්බලා පොතු ඇරලා ඔන්න බත හැටියට හාල ලිපේතියෙනවා ඊට පස්තවසන්ඩ බෑයි දෙනකම්. බත ඉදෙනකං ඉන්ඩ බෑ ඒ එක වෙනම දෙයක් හැබැයි ගොවයා වීටික ගෙටගත්තේ පුදුමාකාරිවසීමකිින්. එවගේම, රක්වඩුවෝ ගස්සිරලා ඇදෑරලා ගැටරැහලා මල්කම් ලියකම් ඇඳ පුටුරුවට තනානම්. රුක්වඩුවෝ ී ඇදෑරලා ගැටරැහලා මල්කම් ලියකම් ඇඳ පුටුරුවට තනානම්. ඉඳ ගණ්ඩ හදිස්සී කියලා පුටුවක් හැදුවේනෑ. නිදිමතයි කියලා ඇදක් හැදුවේ නෑ. ලියන මේසයක් ඕෝන මේ ලියුමලිය අන්ඩ කියල ඉක්මනට ලියන මේසේ හැදුවේ නෑ. එහම ෂනිකවම හදපු එක මේ පුටුවක් තියනවා හපු පුටුව ඒ නමින් පදපෙරලියක් සහිතව ගමකුත් තියෙනවා එතකොට ඉවසීමකින් තමයි මේ දේවල් කලේ ඇද හැදුවේ පුටුව හැදුවේ මේසේ හැදුවේ මනාඉවසීමකින් ඊළඟට ලෝකුරුවෝ ගිනියම් කොට යකඩ තලා පණ පෝලා මුවහට ඇති අවි ආයුදනිම කරවා නම්. ලෝකුරුවෝකි කම්මලේ ඉන්න බාසන්නේ යකඩකුට්ටියක් යබොර අරගෙන යකඩ බවට පත් කළ යකඩත ගිනියම්ොට යකඩ තලල පනපෝල සැත්කමක් කරන්න පුළුවන් ප්‍රමාණයේ සියුම්ආයුදයක් නිෂ්පාදනය කළේ දනුයි තල නි්පාදනය කළේ ඉවසීමකි. OKක හදහද එන්නගොට කවුරහරි මොහරි කිව ඇතිවරයි නකෙන් හලද නන්න න්නේේද.ඒ නිසා ඉවසීමක් තිබුණා. අපි තවපොටක් ඔබ්බටය අවකන බුදු පිළිමේ ළඟට ගියපුහාම අපි දැනෙනවා ඉහල නිල්වන් අහස විනිවිධ නැගෙන ඔබගේ යෝධ බුදු බන්ධ. මගේ නෙතසිත මෝහණය කර මගේ කුදු බව පසක් කරවා. මංකොච්චර පුංචි බුදු හාදුර විස්සර ද බදු පිලිම ඉස්රට ගිය පපුහම සමාදිි බදු පිළිේ අට පැත්කට අට ආකාරයකට දැක්වෙනය සමාධිය නිර්මාණය කරන්න නෝනැත් එක්ක තරහ වෙලා ගාන්නන් ගල් වඩුව. ඒ මැනැත්තං හාමිනේමන් සමාධි පිළිමි නිලන් යනෝ කියාගෙන කෑගහගෙන ගිහිල හදිස්්‍යය කොටාගෙන කොටාගෙන කියන්න ය සවාධිය මතුවයිද නෑ. බොහොම ලස්සනට ඒ කළුගලකට පනදුන්නේ ඉවසීම නිසා. ඒමන සසරපුරා සරණතුරා දුවන පනින දඟලන හිත දමනය කර සුවපත්වේ නුවනක් ඇත්නම්. මේ සංසාරය පුරාවටම දුවල පැනල දඟලන මේ හිට දමනය කරලා සුවපත් කරන්න පුළුවන් නුවනක් තියනවා. නුවන නැතුවනෙ මේ නුවන තියනවා. පාවිච්චි කරන්න ඇතිකයි ගැටලුව. නිවන නැතුවනෙ මේ නිවන් මාර්ගය තියනවා, ඒ පාරේ අන්න්‍ය නැතිකයි ගැටලුව. මොකදද බුද්ධාගම මේක සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව කෙටි කරලා දැක්වේ සියලු පවු් නොකරන්න පින් කරන්න සිත පිරිසිදු කරගන්න ඔන්න බුද්ධහගම. බුදුන් වහන්සේලා විසි අට නමක් මේ ලෝකහිට පහළ වෙලා දේශනා කළේ ඔන්නන්නොයිටිර. ඔතනයි ඉන්බ්‍රී බුඩිසම් කැටියෙන් බුද්ධාගම. එනිසා ඔබ සැබෑ වෞද්ධයෙක් නම් පව් කරන්නපා කරන්න හිත පිරිසිදු කරගන්න එතනයි බෞද්ධකම. සබබදානන් දම්මදානන් ජිනාතී කියපු ආකාරයට සියලුමදානයන්ට අඩා උතුම් දානය ධර්මය දන්දීම සිද්ධ කලාා. ධර්මදාානමය කුසල කර්මය තුළ ඇතිවෙච්චේ කුසලයන්. ප්‍රධාන වශයෙන්ම ධර්මදේශනාවේ මූලික අනුග්‍රහකදායකත්වේ දක්වන සුපින්වතුන්ගේ. යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධවීම පිණිසම හේතුවේවා වාසනාවේවා. ඔබාප සෑමසිල්ලු දෙනාගෙමත් ලෝකයේ ශාසනය අපආරක්‍ෂා කරන සමයයක් දෘෂ්ටිකූ සිල්ලු දෙවිදේවතාන්හන් සසේලාගෙත්. නිවන් පිණිසම මේ පින් හේතුවේවා වාසනාවේවා කියල කවුරුත් සාදු කියල ප්‍රාත්ථනා කරගමු හැමෝටම තෙරුවන් සරණයි. ගනයකම නැකිනෙහිර බතේකම උපේක්ෂා නිවසේජීවත්ව සිටි විශ්්‍රමලත් සමූපකාර සමිති පරීක්ෂක, රූප සිංහ අන්නාසිවත්ත මාහතාගේ හැත්ත අටවැනි ජන්ම දිනයේදන අදදින එතුමා සිහිපත්කර එතුමා වෙනුවෙන් ධயாකරපිරිந்து புතුනුවන් දෙපල ලේලිවරුන් දෙපල සහ, සසිදී සස්සිනි සඳසිල් මිනිපරියන් විසින් අදදින මෙම ධර්මදේශනාවට සැඳහතීදාය කත්වය දක්මන ලතේ.